සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා. ඔබ මේ දකින්නේ දුර දක්නයක්. මේ දුර දක්නේ විශේෂත්වය වෙන්නේ මේක ඉංග්ලන්ඩ් කාලයේ තමයි නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ 1800 ගණන් වල තමයි නිර්මාණය වෙන්නේ. ඊට අමතරව මේ දුර දක්නය ඇයි භාවිත වෙන්නේ මොන වගේ දේවල් සඳහාද භාවිත වුනේ කියලා කතා කරනවා නම් ගොඩක් කලාවට ඔබ දන්නවා යටත් විජිත සමයේ විවිධ විදිහට කැරඩි ගොඩක් ඒවා වුණා. ඉතින් ඒ කාලයේදී භාවිත වුණේ ගොඩක් මේවා එක ටීම් එකක් ඉඳලා ඒ තව ටීම් එකක් දුර මොන වගේ දේවල්ද වෙන්නේ ඒ කට්ටිය මොන වගේ දේවල්ද කරන්න කියලා යුද්ධමය කටයුතු සඳහා තමයි ගොඩක් කලාවට මේවා භාවිත වෙලා තියෙන්නේ. ඊට අමතරව සාමාන්‍ය නාවික කටයුතු සඳහා භාවිත කරපු දෙයක් තමයි මේ ඔබ දකින්නේ. ඉතින් මීට අමතරව ටිකක් මීට වඩා දිගින් වැඩි දේවල් තමයි නාවික කටයුතු සඳහා ප්‍රබල විදිහටම භාවිත කරේ. හැබැයි සාමාන්‍ය නාවික කටයුතු සඳහා මේ වගේ දේවල් භාවිත වුණායයි වාර්තා වෙනවා. ඉතින් අපි සාමාන්‍ය විදිහට මේ පිළිබඳව කතා කරනකොට මේක ගොඩක් පැරණි සාමාන්‍යයෙන් අවුරුදු 200කට ආසන්න කාලයක් වෙනවා. මේකේ ඈත අතීතයකට දිව යනවා සාමාන්‍ය මේකේ ඉතිහාසය බලනකොට. ඉතින් ඒත් එක්ක මේකේ වටිනාකම තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් මේක ගන්න ගැණුම් කරුව තමයි සාමාන්‍යයෙන් මේකේ වටිනාකම නිශ්චිත වශයෙන් Tamanට වටිනාකමක් තියෙනවා නම් මේ භාණ්ඩය මේකට නිශ්චිත ගාණක් මේ ගාණ මම දෙන්න කැමතියි කියලා තීරණය කරනවා. ඊට අමතරව මේකට පාලන මිලක් සහ විවිධ මිලක් නැහැ. ඉතින් ඒ හේතුවත් එක්ක මේක මිල කළ නොහැකි කියන ගණයට තමයි ඇති වෙන්නේ. මොකද මේක ගන්න පුජ්ජලයත් එක්ක තමයි මේකේ මිල තීරණය වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මේක දුර්ලභ දෙයක්. ඉතින් මේ වගේ දේවල් ලංකාවේම ටිකයි තියෙන්නේ. ඉතින් ඉතාම දුර්ලභයි. ඉතින් මම හිතනවා ඔබේ ජීවිතයේ ඔබ පළවෙනි වතාවට මේ වගේ දෙයක් දකින්නම ඇති අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතනවා ඔබට වැදගත් වෙන්න ඇති වීඩියෝ එක අනිවාර්යයෙන්ම. වීඩියෝ එක හොඳයි වගේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම සබ් එකක් දෙන්න අමතක නොකර. අදට අපි ගිහින් එන්නම්. ඕකේ, තැන්ක් යූ.